මේ අපේ ළමයි බැලූ බැල්මට නම් මේ ළමයි ඉන්නේ සන්තෝෂෙන් හරිම සන්තෝෂෙන් ඒත් මේ කිරිසිනාවට මුවා වුණු මේ දරුවන්ගේ ඇත්ත කතාව මොනතරම් ඛේදවාචකයක්ද මේ ආශා සිඟිති කුමාරි තම වයස අවුරුදු 7යි ආශාගේ තාත්තයි පන්තියේ යාළුවෝ 3 දෙනයි නෑදෑයින් 26 දෙනෙකුයි බස් බෝම්බෙට අහුවෙලා මිය ගියා මෙතන තමයි ඒ බෝම්බේ පිපිරුනේ මෙතන ඉන්නකොට මහා මල පාළුවක් දැනෙනවා ආශා හැමදාම දවසට දෙසරයක් මෙතන පහු කරගෙන යනවා දරුවට තේරුමක් නැහැ දන්නා එකම දේ තාත්තායිමත් ගෙදර ඉන්නේ නැහැ කියන එක විතරයි ආයි කවමදාකවත් ඉන්නේ නැහැ සිද්ධියෙන් අවුරුද්දකට පස්සේ ගම්මු තාමත් කඳවුරවල මේ කඳවුරේ පහසුකම් අවමයි මේ කඳවුරේ පවුල් 35ක් ඉන්නවා පුංචි දරුවෝයි කාන්තාවෝයි තමයි වැඩියම දුක් විඳින්නේ උයන්නේ එළියේ රෙදි පෙරදි සෝදාන්නේ ළඟ තියෙන වැවේ ඉස්කෝලේ ගමන් නතර වෙලා ඉතා සරලව කියනවා නම් කාත් කවුරුත් නැතුව අසරණ වෙලා මේ කලබගෑනි නිසා ඉස්කෝලවලට ළමයි එන එක බිඳුවට අඩු වෙලා මේ කුංචුට්ටෝ ඉස්කෝලේ මුළු ඉස්කෝලෙම ඉන්නේ ළමයි 11යි බෝම්බේ පිපිරුනේ විහාරහල්මින් ලෑ ඉස්කෝලෙට කිලෝමීටරයක් එහායින් එදත් එදයි බ්‍රහාන්තිය දෙගුණ වෙලා පොලිස් මුරපලක් තියෙනවා අපේ ගමේ එකෙන් කියලා තියෙනවා මොනවා හරි කියන්නේ වෙඩි තුනක් පත් වුණොත් අපිට අපි ආරක්ෂාව පතාගෙන අපිට කොහෙ හරි සැඟවෙන්න කියන එක තමයි කියන්නේ. ඒ අවස්ථාවෙන් අපි කොයි වෙලාවෙත් අහගෙන ඉන්නේ වෙඩි තුනක් එකපාර යන්නේ කොයි වෙලාවද කියලා. එහෙම වුණාම මේ රෑ 12 පාන්දර 2 ඒ වගේ අවස්ථාවක් නෑ අපිට. ඒ වෙඩි තුන සද්ද ඇහෙනවත් එක්කම අපි ඉතින් අපේ දරුවා අරගෙන කිසිම දෙයක් නෑ අපිට අරගෙන යන්න. දරුවෝ ටික විතරයි ගන්න. සමහර දරුවෝ තදරම වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ බැරි වෙච්ච අවස්ථාවක් තියෙනවා සමහර අයගේ. ගිහිල්ලා මේ කැලේකට යන එක තමයි ඉතින් ළඟම තියෙන කැලෑවට ගිහිල්ලා හැංගිලා ඉන්නවා ඉතින් එළි වෙනකම්. අය දරුවෝ කෑ ගහන්නෙත් නෑ වෙලාවකට. සමහර විට කෑ ගහන්නේ දරුවොත් ගුලි වෙනවා බයට. ඔව් ගුලි වෙලා මේ සමහර දරුවෝ වෙවුලනවා. වෙවුලනවා ඒ නිසා ඒ වෙවිලිල්ල මත කෑ ගිහිල්ලා අඩුයි. පොඩක් දුර. දැන් දරුවොත් හැදිලා ඒ විදිහට.
දැන් ඉස්කෝලෙට මල්ලලා බංකරයක් හදන්න කැලේ කපනවා. ඉස්කෝලෙට වැසිකිළියක් නැහැ. ළමයි යන්නේ කැලේට. ත්‍රස්තවාදී බයින් දැන් කැලෙත් එලි කරලා. අවදානම තවත් වැඩි වෙලා. මේ යකා වැවි ඉස්කෝලේ. බස් එක පිටත් වුණේ මේ ගමෙන්. ගමේ අය 70 දෙනෙක් බෝම්බෙට අහුවෙලා මිය ගියා. දැන් ඉස්කෝලෙට එන්නේ ළමයි 21 දෙනයි. තවමත් ගම් වැඩි දෙනෙක් ඉන්නේ කඳවුරේ. හිත හයිය කීප දෙනෙක් විතරක් ආයිමත් ගමට ඇවිත් ඉන්නවා. මේක උපන් ගම. උපතින්ම මේක තමයි. මේ ගමේ විදිසර විශාල සංඛ්‍යාවක් පිටිය දැනගන්න. මේ 95 ඉඳලා 95 තත්ත්වවාදී කලබලෙන් පස්සේ ගමේ දැනගන්න හුඟක් දුරට අඩු වුණා. ඊළඟට තමයි මෙතන මේ ඊළඟ මේ බස් එකට ගහ බෝම්බ ගහයි. එතනින් පස්සේ දැනට නම් ඉන්නේ පවුල් පවුල් වශයෙන් බැලුවොත් පවුල් 10ක් විතර තමයි ඉන්නේ. ආ තාම ඉන්න ඉතින් කීප දෙනෙක් ඒගොල්ලෝ එනවා යනවා. යමින් යමින් ඉන්නවා. ඉතින් මේ ගම ළඟින්ම තමයි ඩිෆෙන්ස් ලයින් එක තියෙන්නේ. ඉතින් සෑහෙන බියගුළු තත්ත්වෙන් තමයි ඉන්නේ. බස් බෝම්බේ පිපිරීම නිසා අවතැන් වූ යකාවැව ගමේ මිනිසු ඉන්න කඳවුරමේ මේ දරුවන්ගේ කතා අහගෙන ඉන්න බැරි තරම් සානුකම්පිතයි. මේ හැමෝගෙම පවුලේ කවුරු හරි මිය ගිහින් මේ විජේ අයියාගේ බිරිඳයි දුවයි මිනිපිරි තව පවුලේ 20 දෙනෙකුයි බස් බෝම්බෙට අහුවෙලා මිය ගියා. ගොවිතැනින් ජීවත් වූ මේ මිනිසුන් දැන් අන්ත අසරණ තත්ත්වයට වැටිලා. කවුරු හෝ පින්වතුන්ගෙන් ලැබෙන ආධාර මත යැපෙන්න සිද්ධ වෙලා. මේ හැමෝටම කතාවක් තියෙනවා. පපුව කීරි ගැහිලා යන කතාවක් තියෙනවා. මේ මිනිසුන් අපෙන් ඉරහඳ ඉල්ලන්නේ නැහැ. අපේ ආදරය කරුණාව මෛත්‍රිය ලැබුණම මේ අයගේ හිත්වල මල් පූදිනවා. මේ දරුවන්ට කතා කළත් පින් සිද්ධ වෙනවා. මොවුන් එතරම් අහිංසකයි. ඒ තරම් අසරණයි. රට මුහුණදී ඇති ඛේදවාචකේ එක් පුංචි කතාවක් විතරයි මේ. මේ මිනිසුන් වෙනුවෙන් පහනක් දල්වන්ට සංසාරයේ කිසිම දවසක මෙවන් විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා කරන්ට. වැඩි විස්තර කතා කරගන්ට අර්ජුන් අමතන්න. නැතිනම් මේ ලිපිනයට ඊමේල් පරිමිඩයක් එවන්න. ඔබට යහපතක්ම වේවා.